नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्। සද්ධාවන්ත පින්නතුනි, හැම දිනාම උදෑසන ටික වෙලාවක් දහම් කරුණක් කෙරෙහි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. අපි පසුගිය සති කිහිපෙහි පැහැදිලි කළේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රයේහි පින්නතුන් නිතර පිරිත් දේශනාවන් වලදී අහන මහපිරිත් පොත කියවනකොට කියවලා දැන හඳුනාගෙන තියෙන ඒ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙන දස සංඥාවන් ජීවිතයට පුරුදු පුහුණු කරගැනීමේ වටිනාකම පැහැදිලි කරමින් ඒ දස සංඥාවන් එකින් එක විග්‍රහ කළේ. පසුගිය සතියේ දේශනාවේදී අපි දෙවනි සංඥාව, පළවෙනි එක අනිත්‍ය සංඥාව, දෙවනි එක අනත්ත් සංඥාව අපි පසුගිය සතියේදී පැහැදිලි කළා. අද එහි තුන්වෙනි කාරණය අසුභ සංඥාව පිළිබඳව පින්නතුන්ට අවධානය, පින්නතුන්ගේ අවධානය යොමු කරන්නට අද දේශනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ. අසුභ සංඥාවයි කියලා කියන්නේ මේ පංචස්කන්ධය ඇතුළු මේ සංස්කාර ධර්මයන්හි සුභ වශයෙන් ගත යුතු, ආස්වාදනය කරන්නට සුදුසු තරම් වටිනා යමක් මෙහි නැත කියන බව පැහැදිලිව නුවණින් වටහා ගැනීම තමයි අසුභ සංඥාවයි කියලා කියන්නේ. අසුභ සංඥාව පිළිබඳව කතා කරනකොට අපට තවත් નિરાයාසයෙන්ම සිහිපත් වෙන කාරණයක් තමයි පටික්කුල සංඥාව. පටික්කුල සංඥාව සහ අසුභ සංඥාව කියන දෙකෙහි යම්කිසි වෙනසක් අපි නුවණින් තේරුම් ගත යුතුයි. ඒ තමයි පටික්කුල සංඥාව කියලා කියන්නේ පිළිකුල මතු කරන ස්වභාවය. එතකොට යම් කිසි දෙයක තියෙන ප්‍රතික්කුල ගතිය, උදාහරණයක් හැටියට ගත්තහම ආහාරය අනුභව කරලා ටික වේලාවකින් කෙලසෙම සොටු සහ තව නොයෙකුත් ජීර්ණ ශ්‍රාවයන් එකතු වීම නිසා ටික වේලාවක් යනකොට එය ඊටාම පිළිකුල් සහගත තත්ත්වයට පත් වෙනවා. එතකොට මේ විදිහෙන් නුවණින් කල්පනා කරන කෙනෙකුට අර ආහාරය පිළිබඳව තියෙන දැඩි තෘෂ්ණාව, දැඩි කෑදරකම පාලනය කරගන්නට පුළුවන් වෙනවා එහි තියෙන පිළිකුල් ගතිය මෙනෙහි කරනකොට. දැන් ශරීරය පිළිබඳව කල්පනා කරනකොට උනත් කෙස් ලොම් නියදත් සම්මස් ලේ ඇටනහර ආදී වශයෙන් මේවා එහි තියෙන පටික්කුල ස්වභාවය අපට සිහිපත් කරන්නට පුළුවන්. නමුත් අසුභ සංඥාවයි කියලා කියන්නේ ඊට වඩා ටිකක් ගැඹුරු ස්වරූපයක් එහි පවතිනවා. අර පටික්කුල කියන තැනින් අපට මතු පිටින් ඇහැට පේන, නාසයට දැනෙන, ඒ වගේම කයට ස්පර්ශ වෙන විදිහේ මේ භෞතිකමය වශයෙන් පිළිකුල් සහගත ගතියක් තමයි අපි ඒවාෙහි මතු කරගන්නට වෑයම් කරන්නේ. ඒ පටික්කුල සංඥාවත් අපට උපකාර වෙනවා යම් යම් කාරණා පිළිබඳව ඇතිවෙන දැඩි තෘෂ්ණාව, දැඩි බැඳීම දුරු කරගන්න. උදාහරණයක් හැටියට ගත්තොත් අපි ගොඩාක් ඇලුම් කරන කෙනෙක් පිළිබඳව ඒතනත්තාගේ දුර්ගුණ ගැන හිතනකොට ඒ දැඩි ඇල්ම ටිකක් අඩු වෙලා ගිහිල්ලා මදහත් ස්වරූපයට පැමිණෙනා වගේ ලෝකය පිළිබඳව, මේ සංස්කාර ධර්මයන් පිළිබඳව දැඩි ඇල්මක්, දැඩි තෘෂ්ණාවක් ඇතිවෙන තැන්වලදී, අධික රාගයක් ඇති වෙන තැන්වලදී පටික්කුල සංඥාව එයින් සිත නිදහස් කරගන්නට උපකාර වෙනවා. හැබැයි මේ අසුභ සංඥාවේදී අපි කරන්නේ ඒ ඇහැට පේන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට ස්පර්ශ වෙන මේ භෞතික වශයෙන් පවතින පටික්කුල ගතිය පමණක් නෙමෙයි, හරය වශයෙන් ගත්තහම, පරමාර්ථ වශයෙන් ගත්තහම මේ සංස්කාර ධර්මයන්හි සාරයක් නැති බව නුවණින් කල්පනා කරලා ප්‍රඥාවෙන් තේරුම් ගැනීමයි එතනදී කරන්නේ. අර පටික්කුල සංඥාවේදී ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ස්වરૂපේ යමක් අපි මතු කරලා තේරුම් ගන්නට උත්සාහ කරනවා. අසුභ සංඥාවේදී ඒ ඉන්ද්‍රිය ගෝචර වෙන සීමාවන් ඉක්මවා
ප්‍රඥාවෙන් හඳුනාගත යුතු තැනකට අපේ අවධානය යොමු කරනවා. ඒ නිසා පටික්කුල සංඥාව සහ අසුභ සංඥාව දෙක ගත්තහම අසුභ සංඥාව වඩා ගැඹුරු ප්‍රඥාවට ගෝචර වෙන කාරණයක් හැටියටයි අපි තේරුම් ගත යුත්තේ. එතකොට අසුභයි කියලා කියන්නේ කොහොමද? මේ සංස්කාර ධර්මයන් අනිත්‍ය නිසා, දුක් නිසා, අනාත්ම නිසා සාරවත් වශයෙන් ගත යුත්තක් එහි නැති බව නුවණින් කල්පනා කරලා වටහා ගැනීම. ඒ කියන්නේ හටගත් ආ වූ සංස්කාර ධර්මයන් වහාම අභාවයට යනවා. ඒ වගේම ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගෙන තියෙන නිසා නැවත නැවත නඩත්තු කිරීමේ පැවැත්වීමේ වෙහෙස පවතිනවා. ඒ වගේම එහෙම කොච්චර නඩත්තු කළත් පැවැත්වුවත් අවසානයේ අපට ලැබෙන දෙයක් හරවත් දෙයක්, ඉතිරි වෙන දෙයක්, සාරවත් දෙයක් අවසානයේ අපට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අද දවසේ අපි කෑම කනවා, හෙට දවසෙත් කෑම කනවා, අනිද්දාත් කෑම කනවා, මේ සතියේ මේ අවුරුද්දෙත් කෑම කනවා, ඊළඟ අවුරුද්දෙත් කෑම කනවා. මෙහෙම මුළු ජීවිතේම කෑම කාලා මේ කය නඩත්තු කරගන්නට පුළුවන්. හැබැයි මේ නඩත්තු කළා කියලා මරණයටපත් වෙනකොට අපට ඉතිරි වෙන කිසිවක් නැහැ. ආයෙ තවත් කයක් ලබනවා. ඒකත් අපි මේ විදිහට නඩත්තු කරනවා. ඒකත් අහෝසි වෙනවා. මෙහෙම අනන්ත සංසාරේ මේ පංචස්කන්ධයෙන් නඩත්තු කළා කියලා, මේ කය ආහාරයෙන් පෝෂණය කළා කියලා අපට ඉතිරි වෙන කිසිවක් නැහැ. සාරවත් දෙයක් මෙහි ගත යුත්තක් නැහැ. ආත්ම වශයෙන් ගත යුත්තක් නැහැ. අපේ කැමැත්තට අනුව පවතින කිසිවක් මේවාෙහි නැහැ. මේ කාරණා පිළිබඳව නුවණින් කල්පනා කරනකොට දැඩිව ඇලිලා මගේය කියලා බදාගෙන මට ඕන විදිහට පවත්වන්න එහෙමම විය යුතුයි, මෙහෙමම විය යුතුයි කියලා මේ සංස්කාර ධර්මයන් පිළිබඳව සුභවාදීව ගත යුතු කිසිවක් මේවාෙහි නැති බව නුවණින් තේරුම් ගැනීම තමයි මෙතන අසුභ සංඥාවයි කියලා කියන්නේ. දැන් මේ කාරණය අපට වටහා ගන්නට අපි සරල උදාහරණයක් අරගෙන බැලුවොත් අපි හිතමු, දැන් සමහර කෙනෙකුට ලෝකයේ අනිත්‍ය විසින් බොහෝම ප්‍රියමනාපව හිතන කාරණා පිළිබඳව අප්‍රිය සංඥාවන් ඇති වෙලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු මේ කිරි, එහෙම නැත්නම් කිරිපැණි බොහොම ප්‍රණීත ආහාරයක් හැටියට බොහෝ දෙනෙකුගේ සිත්වල කාවැදිලා තියෙනවා. හැබැයි සමහර කෙනෙකුට ඒ මේ කිරි මතක් වෙනකොටම අපේ මට නම් එපා කියලා එක්තරා අප්‍රසාදයක්, එහෙම නැත්නම් ඒ පිළිබඳව අර අනිත්‍යයට ඇති වෙන සුභ සංඥාව ඒගොල්ලන්ට ඇති වෙන්නේ නැහැ. දැන් සමහර වෙලාවට ඒ කිරිවල පණුවෙක්වත් ඉන්නවා දැකලා ඒ නිසා ඇතිවෙච්ච පිළිකුල් සංඥාවක් කෙනෙකුට තියෙන්න පුළුවන්. ඒක ගැනෙන්නේ අර පටික්කුල සංඥාවට. බොහොම ප්‍රසන්න වශයෙන් රසවත් විදිහට ආහාරයක් හැටියට අනුභව කරනවා. ඒකේ මොකක් හරි තමන්ට ඇහැට පේන, දිවට දැනෙන, නාසයට ආග්‍රහණය වෙන තමන් අකමැති ස්වරූපයක් තිබුණොත් ඒක නිසා කාලයක් තිස්සේ අපේ මනසේ ඒ පිළිබඳව යම්කිසි පිළිකුලක් හට ගන්නවා. ඒක කාරණය. දැන් මේ අසුභ සංඥාව ඇති වෙනකොට අපි හිතමු ඒ මීකිරි අනුභව කිරීම නිසා තමන්ට නිතර නිතර සෙන අවිස්සෙනවා නම්, එහෙම නැත්නම් වෙනත් රෝගී තත්ත්වයක් උත්සන්න වෙනවා නම්, තමන්ට ඒ නිසා යම්කිසි කායික අපහසුතාවයන්, ආකූලතාවයන් ඇති වෙනවා නම්, අන්න එබඳු තත්ත්වයන් නැවත නැවත අත්දකපු තැනැත්තාට අර කිරිවල පණුව හිටියා කියලා ඇති වෙන විදිහේ පිළිකුල් සංඥාවක් නෙමෙයි මේ කිරි කියනකොට ඇති වෙන්නේ. ඒක මට සුදුසු නැහැ. ඒක අනුභව කළොත් මට හුඟක් පීඩා විඳින්න සිද්ධ වෙනවා. ඒකෙන් මම රෝගී වෙන්න පුළුවන්. ඒකෙන් මට සෙනෙවිස් වෙන්න පුළුවන් කියලා එහෙම හිතනකොට අර අනිත් අයට මේ කිරි පිළිබඳව ඇති වෙන ප්‍රසාදනීය හැඟීම, සුභ සංඥාව මේ තැනත්තාට ඇති වෙන්නේ නැහැ. කුමක් නිසාද? එයින් ඇති කරන යම්කිසි ගැහැටක්, පීඩාවක් පිළිබඳව තමන්ට පැහැදිලිව දැනিলা තියෙන නිසා. අනිත් අය ඒව ආස්වාදනය කරන තරම් තමන් ආස්වාදනය කරන්න යන්නේ නැහැ. තමන් මේ පිළිබඳව හැඟීම් වශයෙන් මුලා වෙන්නට යන්නේ නැහැ. කුමක් නිසාද? එහි යම්කිසි નિસරු බවක් තමන්ට දැනিলা තියෙන නිසා. අන්න ඒ වගේ මේ අසුභ සංඥාවයි කියලා කියන්නේ යම් යම් කරුණු පදනම් කොටගෙන අනිත්‍ය පිළිබඳව නුවණින් දකිමින්, ඒ වගේම දුක්ඛ පිළිබඳව නුවණින් දකිමින්, ඒ වගේම අනාත්මය පිළිබඳව නුවණින් දකිමින් මෙසේ මනස ගැඹුරට විහිදෙනකොට ප්‍රඥාවෙන් වැටහෙනවා මේ සංස්කාර ධර්මයන් මෙතරම්ම ආස්වාදනය කරන්නට තරම් සුභව ගත යුතු තරම් දෙයක් නැහැ කියලා. දැන් මේ කාරණය
කෙනෙකුට හිතෙන්න පුළුවන් හැම දෙයක්ම අසුභවාදීව ගන්නකොට ඒ පුද්ගලයාට දිවි පවත්වන්නට ඒක බාධාවක් වෙන්නේ නැද්ද කියලා. පින තුනේ අර කියන ලද ආකාරයෙන් අර පටික්කුල ස්වභාවයේ මේක පිළිකුල් මේක කැතයි මේක අප්‍රියයි මේක දුර්ගන්ධයයි මේ විදිහට ප්‍රතික්ෂේප කරමින් අපි දේවල් දකින්න ගත්තොත් සිතන්න ගත්තොත් ඒක දිවි පැවැත්වීමට තරමක බාධකයක් වෙන්න පුළුවන්. නමුත් මේ කියන අසුභ සංඥාව ඒ විදිහට ගැටලුවක් වෙන්න බාධකයක් වෙන්නේ නැහැ අපි ප්‍රඥාවෙන් සමබරව ගන්නවා නම්. හැබැයි අසුභ ආකල්පය උනත් අපි ප්‍රඥාවෙන් තොරව ග්‍රහණය කරන්නට පුහුණු වුණොත් එක්තරා ප්‍රමාණයකින් ඒවා පිළිබඳව කලකිරුණු ගතියක් ඇති වෙන්නට පුළුවන්. අර පටික්කුල සංඥා වගේ ඒ තත්ත්වය අපට යථාර්ථය දකින්නට උදව් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ පංච ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම නිවැරදිව වැඩෙන්නේ නැතිව අසුභ සංඥාව බහුලව වර්ධනය කළොත් ඒ තනත්තාට නිතරම මේ පංචස්කන්ධේ පැවැත්වීම ලෝකයේ පැවැත්වීම පිළිබඳව කලකිරුණු ස්වභාවයක් දුක් සහිත ස්වභාවයක් මනසට දැනෙන්න පුළුවන්. ඒ කුමක් නිසාද? අර නිවැරදිව ප්‍රඥාව අවදි කරන්නේ නැතිව අර අසුභයයි පිළිකුලයි කියන කාරණය ග්‍රහණය කිරීම නිසා. නමුත් යම්කිසි කෙනෙකුට ප්‍රඥාවෙන් සමබරව මේ අසුභ සංඥා මතු කරන්න පුළුවන් නම් නිවන් දැකීම සඳහා පමණක් නෙමේ ජීවිතේ බොහෝ දේවල් සමබරව පවත්වා ගන්නට ඒ අපට උපකාර වෙනවා. සමබරව පවත්වා ගන්නවා කියලා කියන්නේ කායික සමබරතාවය, මානසික සමබරතාවය, ආධ්‍යාත්මික සමබරතාවය සහ සමාජ සහසම්බන්ධතා අතර සමබරතාවය පවත්වන්නට අපට මේ අසුභ සංඥාව බෙහෙවින් උපකාර වෙනවා. ඒ කොහොමද? යම්කිසි කාරණයක් පිළිබඳව දැඩි ඇල්මක්, දැඩි තෘෂ්ණාවක් අපේ මනසේ ඇති වුණොත්, දැඩිව අපි යම් කාරණයක් සුභවාදීව ගත්තහම අපිට කය පැවැත්වීම පිළිබඳව යම් යම් අසමතුලිතතා ඇති වෙන්නට පුළුවන්. උදාහරණ වශයෙන් ගත්තොත් ආහාරය පිළිබඳව දැඩි සුභ සංඥාවක් ඇති කරගන්න තැනැත්තා කෑම නිසාම අධික ස්ථූලතාවයට පැමිණෙනවා. ඒ වගේම විවිධ රෝගාබාධ ඇති කරගන්නවා. දැන් පැණි රස බොහොම ඇලුම් කරන තැනැත්තා ඒ පැණි රසට ඇලුම් කිරීම නිසාම දියවැඩියාව ආදී රෝගාබාධ වලට එළඹෙන්නට, එහෙම නැත්නම් ගොදුරු වෙන්නට පුළුවන්. ඊළඟට තෙල් සහිත ආහාරයට දැඩි ඇලුම් කරන තැනැත්තාට හෘද රෝග, ඒ වගේම මේද තැන්පත් වීමෙන් ඇතිවන අවශේෂ ආබාධ වලට ඒ තැනැත්තා ගොදුරු වෙන්නට පුළුවන්. මෙහෙම කායික විෂමත්වයන්ට ඒ තැනැත්තා පත් වෙනවා. ඊළඟට කායික ස්පර්ශයන්ට දැඩි ඇලුම් කරන තැනැත්තා යම්කිසි එක් දෙයකට දැඩිව ඇබ්බැහි වුණොත් ඒ නිසාම කායික වශයෙන් විෂමත්වයට පැමිණෙන්නට පුළුවන්. ඒක ධර්මයේ හඳුන්වනවා විෂම පරිහාරජා ආබාධ. මේ කය විෂම විදිහට පරිහරණය කිරීම, වැරදි විදිහට පරිහරණය කිරීම, කාම සේවනයේහි වැරදි විදිහට අයථා විදිහට අගතිගාමීව මේ කය පැවැත්වීම, එබඳු කාරණා නිසා පුද්ගලයෝ විවිධ රෝගයන්ට පැමිණෙන්නට පුළුවන්. එතකොට මේ කොයි දේ වුණත් සමබරව පවත්වා ගන්න ගිහියෙක් හැටියට කම්සප විඳීම වරදක් නෙමෙයි. හැබැයි අර හැම දෙම දැඩිව සුභවාදීව ගන්නට ගියොත් ඒව පිළිබඳව නිනව නැතු යනවා. ඒව පිළිබඳව සීමා මායිම් Tamanට පෙනෙන්නේ නැතු යනවා. ඒව අගතියට යනවා, අන්තයට යනවා. දැන් අද සමාජයේ අපට පෙනෙන දෙයක් තමයි කාමයේ පිළිබඳව මිනිසුන්ට සීමා මායිම් නැහැ. ඇස පිනවීම, නාසය පිනවීම, කය පිනවීම, දිව පිනවීම, මේවා පිළිබඳව සීමා මායිම් ඉක්මවා යනකොට එක් ක්‍රමයකට ඒවත් විඳලා බලනවා, ඒ ක්‍රමය මදි කියලා හිතනකොට තවත් ක්‍රමයකටත් විඳලා බලනවා. මෙහෙම මෙහෙම ගිහිල්ලා ඉතා විකෘති තැනකට සමාජය පත් වෙමින් පවතිනවා. මනුස්සත්වයේ ඉක්මවා ගිය ස්වභාවික ප්‍රකෘති තත්ත්වයේ ඉක්මවා ගිය විකෘති ක්‍රමවලට ආස්වාදයේ ලබන්න කාමාස්වාදයන් වින්දනය කරන්නට අද සමාජයේ බහුලව මිනිසුන් පෙළඹෙමින් පවතින්නේ කුමක් නිසාද? යම් යම් කාරණා දැඩිව සුභවාදීව ගැනීම නිසා ඒවා තුල අගතිගාමී වෙලා මුසපත් වෙලා අසමතුලිතතාවයට පත් වෙලා එයින් පුද්ගලයාගේ කය අසමබර වෙලා රෝග පීඩාවලට පැමිණෙනවා, විවිධ ආබාධවලට ව්‍යසනයන්ට පැමිණෙනවා. ඒ වගේම මානසික මට්ටමත් ඒ තැනැත්තාගේ අසමතුලිත වෙනවා.
අර හැම කෙනෙකුගේම ප්‍රත්‍යජන සත්වයින්ගේ කාමය කෝපය ඒ වගේම අපේක්ෂා බලාපොරොත්තු මෙබඳු මනෝභාවයන් තියෙන්නට පුළුවන්. එතකොට කෙලස් නැසල නැති නිසා නමුත් මේ මනෝභාවයන් අපිට සමබරව පවත්වන්නට බැරි වුණොත් කාමය පිළිබඳව තියෙන තෘෂ්ණාව ඇලීම බැඳීම අපේක්ෂා බලාපොරොත්තු අපිට සමතුලිත කරගන්නට බැරි වුණොත් ඒතනත්තා රාග සිතුවිලි වලින්ම තෘෂ්ණා සහගත හැඟීම් වලින්ම මුසපත් වෙලා ඒතනත්තාගේ මානසික වශයෙන් විකෘතිතාවත්ව වෙන්නට පුළුවන්. අපි සමාජයේ දකිනවා කාමය නිසා උන්මත්තක වෙච්චයි. එවගේම කෝපය නිසා, ශෝකය නිසා, භීතිය නිසා. ඒතර කෝපය, ශෝකය, භීතිය වගේ මේ පටිඝය මුල් කොටගෙන ඇති වෙන මනෝභාවයන් ප්‍රත්‍යජන මනසක තියෙනවා. ඒවා විටින් විට මතුවෙනවා කෙලස් නැසලා නැති තාක්කල්. නමුත් අර දේවල් දැඩිව ග්‍රහණය කිරීම නිසා කෝපය තමන්ට පාලනය කරගන්න බැරි මට්ටමට උත්සන්න වුණොත්, ශෝකය, භීතිය තමන්ට සමබර කරගන්න බැරි මට්ටමට උත්සන්න වුණොත්, අපේක්ෂාව බලාපොරොත්තුව සීමා රහිතව උත්සන්න වුණොත්, ඒ හැඟීමටම වහල් වෙලා මානසික වශයෙන් එතනත්ත රෝගියෙක් වෙන්නට පුළුවන්. අපි දකිනවා එම හුඟක් බලාපොරොත්තු තියාගෙන බලාපොරොත්තු කඩ වුණාම මිනිස්සු උම්මත්තක වෙන හැටි. ඒ වගේම ශෝකය, භීතිය, ඒ වගේම කෝපය පාලනය කරගත නොහැකිව එයින්ම උමතු වෙන මිනිස්සු අපි සමාජයේ වෙනතරම් දැකලා තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? අර මානසික සමබරතාවය නැති නිසා. ඇයි සමබරතාවය ගිලිහෙන්නේ? තමන් රුචි කරන දේවල් අධික විදිහට සුභවාදීව ගන්නකොට ඒ සුභවාදී බව නිසාම දැඩිව ඇලෙනවා. තමන් ඇලෙන දෙයට ප්‍රතිපක්ෂ දේ පිළිබඳව දැඩිව ගැටීමටපත් වෙනවා. ඇලීම් ගැටීම් වශයෙන් තමන්ගේ ඇතිවෙන මේ ස්වභාවික මනෝභාවයන්හි කිසිම පරිපාලනයක් නැතිව ඒවා සීමා අතික්‍රාන්ත වෙනවා. එහෙම වෙච්ච ගමන් පුද්ගලයා මානසික වශයෙන් රෝගී වෙනවා. එතකොට කය සමබර කරගන්න බැරි වෙනකොට ආහාරය, ඒ වගේම දර්ශනය, ශ්‍රවණය, ස්පර්ශය මේවා සමතුලිත කරගන්න බැරි වෙනකොට පුද්ගලයා කායික වශයෙන් විෂම වෙනවා, විකෘති වෙනවා. ඒ වගේම මානසික වශයෙන් මනෝ ආවේගයන් සමබර කරගන්නට බැරි වෙනකොට ඒ තැනත්තා මානසික වශයෙන් අසමතුලිත වෙනවා. දැන් සමහර වෙලාවට අධික සතුට වුණත් සීමා අතික්‍රාන්තව ඇති වුණොත් ඒ පුද්ගලයා සමහර විට විකෘති වෙන්නට පුළුවන්. විවිධ හෘදයාබාධ ආදී ඇති කෙනෙක් නම් එතනත්තා ජීවිතක්ෂයට උනත් පැමිණෙන්නට පුළුවන්. ඒ බලවත් ඇති වෙන ප්‍රහර්ෂය, එහෙම නැත්නම් උද්දාමය නිසා. එනිසා ඉදඳු රෝගීන්ට වෛද්‍යවරු උපදෙස් දෙනවා සතුට උනත් සීමාව ඉක්මව ඇති කරගන්නට එපා කියලා. මේ මොකක්ද කියන්නේ? සතුට, කෝපය කියන මේ දෙකම මනෝ ආවේගයන්, ඒවා සීමා රහිතව පවත්වන්නට ගියොත් සමබරතාවයේ ගිලිහෙනවා. ඊළඟට දැක්ම, එහෙම නැත්නම් කායික, මානසික, ආධ්‍යාත්මික කියලා කියන්නේ අපි ලෝකය පිළිබඳව අපේ ප්‍රඥාවෙන් දකින ආකාරය. එතකොට ඒ දැක්ම සමතුලිත නොවුනොත්, ඒවා අගතිගාමී වුනොත්, අර සුභවාදීව හෝ අසුභවාදීව, ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් නිවන් දැකීම සඳහා කාමසුකල්ලිකානුයෝගයේ හැම දෙයක්ම විඳලා විඳලා සැප විඳලා එහි උපරිමයට යන්න ඕන. මේ ජීවිතේ පමණයි අපට හැම දෙයක්ම භුක්ති විඳින්න තියෙන්නේ. ඒ නිසා මේ දුක් දිදී පීඩා විඳ විඳ ප්‍රතිපත්ති විඳ විඳ ඉඳලා ප්‍රතිපත්ති පුර පුර ඉඳලා වැඩක් නැහැ. පුළුවන් හැටියට ණය වෙලා හරි කාලා බීලා සන්තෝෂයෙන් ඉන්නට ඕන. දැන් මේ තත්ත්වෙට ඒතනත්තා අගතිගාමී වෙන්නේ ඇයි? අර ලෝකයේ පිළිබඳව අන්තවාදීව හිතන නිසා. ඊළඟට මේ ලෝකයේ කිසිවක්ම සාරවත් දෙයක් නැහැ. පුළුවන් තරම් කයට දුක් දීලා දුක් දීලා සාංශාරික වශයෙන් ගෙනාපු කර්ම ශක්තිය ගෙවලා නිමා කරනවා ඇරෙන්නට වෙන කල හැකි දෙයක් නැහැ විමුක්තිය සඳහා කියලා අත්තකිලමතාන යෝගයට ඇතැම්මයි බර වෙනවා. මෙසේ අගතිගාමී වෙන්නේ ඇයි? ලෝකයේ පිළිබඳව, ප්‍රතිපදාව පිළිබඳව නිවැරදි දැක්ම ආධ්‍යාත්මික වශයෙන් ගොඩනගාගෙන නැති නිසා. ඒ ආධ්‍යාත්මික වශයෙන් ඒතනත්තා අසමබර තත්ත්වයකට පත් වෙනවා. ඒ කුමක් නිසාද? සුභවාදීව හෝ අසුභවාදීව හෝ ඒකාන්තිකව ලෝකය ග්‍රහණය කරන්නට පුරුදු වෙන නිසා.
එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ හැඟීම් සමබර කරගන්න අපි තුල අධික විදිහට ලෝකයේ පිළිබඳව ආස්වාදනීය හැඟීම් සුභවාදී හැඟීම් මතුවෙනකොට අපට ඒවායේ අසුභය පැත්තත් මෙනෙහි කරලා සමබර කරගන්නට පුළුවන් වෙන්න ඕන. ඒ වගේම දැඩි විදිහට අපට ලෝකයේ පිළිබඳව කලකිරීම එපා වීම මතුවෙනකොට ඒවායේ තියෙන ප්‍රයෝජනය ඒවායේ තියෙන අවශ්‍යතාවය කල්පනා කරලා බලලා ඒවා පිළිබඳව සමබරතාවය ඇති කරගන්න පුළුවන් වෙන්න ඕන. විශේෂයෙන් මේ தত্ত্বය අපට වැදගත් වෙනවා සමාජ සම්බන්ධතා පැවැත්වීමේදී. බිරිඳ සමග, සැමියා සමග, දරුවා සමග, අම්මා තාත්තා සමග, ඥාතියා සමග, මිත්‍රයා සමග මේවා තමයි සමාජ සමබරතාවය කියලා කියන්නේ. එතකොට කායික වශයෙන් අපි සමබර වෙන්නට ඕන, මානසික වශයෙන් සමබර වෙන්නට ඕන, ආධ්‍යාත්මික වශයෙන් සමබර වෙන්නට ඕන, සමාජීය වශයෙන් සමාජ සම්බන්ධතා සමබර වෙන්න ඕන. ඒ සමාජ සම්බන්ධතා සමබර කරගැනීමේදී අපි යම් කිසි ඥාතියෙක් හරි මිත්‍රයෙක් හරි අධික විදිහට විශ්වාසවන්තව ඒ පුද්ගලයා සර්ව සුභවාදීව අපි දකින්නට ගියොත් එහෙම ඒ පුද්ගලයාගේ දුබලකම් අපට නොපෙනී යනවා. ඒ පුද්ගලයාගේ වැරදි අඩුපාඩු අපට නොපෙනී යනවා. එතකොට අපි පුද්ගලයන් වශයෙන් අන්තගාමී වෙනවා. ඊළඟට තව සමහර පුද්ගලයෙක්ගේ වැරදි අඩුපාඩුම අපි නිරන්තරයෙන් දකින්නට ගියොත් එහෙම අපට ඒ තනත්තා පිළිබඳව සර්ව අසුභවාදීව අපි දකින්නට පුරුදු වෙනවා. ඒ තනත්තා පිළිබඳව කෝපය, නොසතුට, නුරුස්නා ගතිය ඇතිවීම නිසා පුද්ගලයන් ප්‍රතික්ෂේප කරන්නට අපි පෙළඹෙනවා. එතකොට තමන්ගේම බිරිඳගේ අඩුපාඩු දැක්කහම සැමියාගේ සිතෙහි ඒ වගේ ප්‍රතික්ෂේප කිරීමේ හැඟීමක් නැවත නැවත වර්ධනය වුණොත් ඒ පෞල් ජීවිතේ දෙදරා යන්නට ඒ සබඳතාවයේ බිඳී යන්නට ඒක හේතුවක් වෙන්න පුළුවන්. තමන්ගේම සැමියා පිළිබඳව එහෙම නොරස්නා ගතියක් ඇති වුණොත් තමන්ගේම දරුවා, තමන්ගේම අම්මා තාත්තා, තමන්ගේම සහෝදරයා, මිත්‍රයා, ඒ වගේම අසල්වැසියා පිළිබඳව එබඳු ගැටීමක් නිර්මාණය වුණොත් කලකදී ඒ සමාජ සම්බන්ධතා දෙදරා යන්නට ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සර්ව සුභවාදීව තමන්ගේ බිරිඳ ගැන හෝ සැමියා ගැන හෝ දරුවා ගැන හෝ අම්මා තාත්තා ගැන හෝ ඥාතියා මිත්‍රයා ගැන හෝ සර්ව සුභවාදීව හිතන්නට ගත්තයින් පස්සේ ඒ තනත්තාගේ කිසිම දුර්වලකමක් නොදක අපේ අන්ධව ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඉතින් මේ අසුභ සංඥාව කියන එක අපට වැදගත් වෙන්නේ සියල්ලක් සර්ව සුභවාදීව දකින්නට අපේ මනස පෙළඹෙනකොට ඒ තත්ත්වය සමබර කරගන්නට නම් මේ කිසිවක් සුභ සර්ව සුභවාදීව අපට ගත හැකි යමක් නැහැ. ඒවා අනිත්‍යයි, ඒවා නැවත නැවත නඩත්තු කරන්න පවත්වන්න වෙන නිසා දුක් සහිතයි, ඒ වගේම අපේ කැමැත්තට අනුව රුචිකත්වයට අනුව මේවා පවතින්නේ නැහැ, ඒ නිසා අනාත්මයි. මේවා කොයිතරම් නඩත්තු කරගෙන පවත්වගෙන ගියත් මේවා සදාකාලික නැහැ, එක් භවයකට සීමා වෙනවා, එක් අවස්ථාවකට සීමා වෙනවා. ඒ නිසා මේවා මතම අපි එල්බගෙන මුසපත් වෙලා ඒවා ගිලිලා ඒවා කිමිදිලා විසඤ්ඤව කටයුතු කිරීම සුදුසු නැහැ. මේ තාවකාලිකව අපට දිවි පැවැත්වීම සඳහා පමණයි මේ හැම දෙයක්ම කියන බව නුවණින් සිහි කරනකොට අර සර්ව සුභවාදීව දකින ගතියෙන් අපේ මනස ටිකක් නිදහස් කරගන්නට පුළුවන්. ඉතින් මේ தত্ত্বය අර පිළිකුල් කරනවා වගේ தত্ত্বයක් නෙමෙයි. අපි අර මුලින් කිව්වේ මේ ආහාරය ගත්තහම මගේ රෝගය උත්සන්න වෙනවා. මට සීනි අමාරුව තියෙනවා නම් සීනි අධික පැණි රස අධික ආහාර ගත්තොත් රෝගය උත්සන්න වෙනවා. එතකොට ඒතනත්තාට පැණි රස ආහාරය පිළිබඳව යම්කිසි කැමැත්තක් තියෙනවා. ඒක ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. හැබැයි ඒ පැණි රස ආහාරය ගැනීම නිසා රෝගය උත්සන්න වෙනවා කියන බව නැවත නැවත හිතලා කල්පනා කරලා තේරුම් ගත්තහම පැණි රස කියනකොටම ඒතනත්තාට හැඟීමක් ඇති වෙනවා, මේක මට එච්චර උචිත නැහැ, මේක මට සුදුසු නැහැ, මොකද මට මේ අසනීපේ තියෙන නිසා. ඒ ආකල්පය ඒතනත්තාට මතුවෙනවා. ඒ මතුවීම නිසා අර අධික විදිහට පැණි රස ආහාරයට අරගෙන විනාශ වෙන එකෙන් ඒතනත්තාට තමන්ව ආරක්ෂා කරගන්නට පුළුවන්. හැබැයි ඒ ආකල්පය වර්ධනය කරගන්නට බැරි වුණොත්, අගුණ වුණත්, තමන්ට නොසුදුසු වුණත් පැණි රසම ආහාරයටගෙන රෝගය උත්සන්න කරගෙන විනාශ වෙන්නට පුළුවන්, එහිම මොසපත් වෙන්නට පුළුවන්. අන්න ඒ වගේ යම් යම් කරුණු පිළිබඳව අගතිගාමි නොවි ආහාරය පිළිබඳව, ඒ වගේම ඇඳුම් පැළඳුම් පිළිබඳව, ගෙවල් දොරවල් පිළිබඳව, මිල මුදල් පිළිබඳව, ඒ වගේම භෞභෝග සම්පත් පිළිබඳව, කීර්තිය ප්‍රසාදය පිළිබඳව,
තනතුරු පිළිබඳව තාන්නමාන්න පිළිබඳව ගරිණම්බු පිළිබඳව අන්නයේ ප්‍රසාදේ පිළිබඳව මේ හැම දෙයක්ම තමන්ගේ පංචස්කන්ධය ලෝකයේ සියල්ලක්ම ඒහා සම්බන්ධ සිදුවීම් අවස්ථා ආකල්ප මේ හැම දෙයක්ම ගත්තහම මේවතාවකාලිකව දිවි පැවැත්වීම සඳහා අපි ඇසුරු කරන්නා වූ දේ පමණයි මේවා සදාකාලික වශයෙන් සර්ව සුභවාදී වශයෙන් ගත යුතු කිසිවක් මෙහි නැහැ කියන බව නුවණින් කල්පනා කරලා තේරුම් අරගෙන මනස සමබර කර ගැනීම අතිශයින් වැදගත් වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ආකල්පයේ මේ සංඥාව ටිකෙන් ටික පුරුදු කරගත්තොත් යම් කෙනෙකුට ඕනනම් අතිශයින්ම මනස ගැටෙන තැනකදී එහෙම නොගැටි මදහත් මනස පවත්වන්නට පුළුවන් අතිශයින්ම පිළිකුල් කියලා හිතන දෙයකදී තමන්ට අප්‍රතිකූල සංඥාව ඒ කියන්නේ පිළිකුල් බව අභිභවා ගිහිල්ලා ප්‍රඥාවෙන් මනස සමබර කරගන්න පුළුවන් පුද්ගලයන් සමග දැඩිසේ ගැටීම් නැති වෙනකොට පුද්ගලයන්ගේ වැරදි අඩුපාඩුම දකිනකොට නෑ අඩුපාඩු කොතෙක් තිබුණා වුණත් අපි අවශ්‍යතාවය සඳහා පුද්ගලයන් සමග සමගි සම්පන්නව ක්‍රියා කළ යුතුයි ඒ විදිහට පුද්ගලයන් ප්‍රතික්ෂේප කිරීම සුදුසු නෑ කොච්චර අමාරුමත් අපහසුමත් මේ දේවල් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය සඳහා අපි සමබර විය යුතුයි කියන මේ ආකල්පයට පැමිණෙන්නට පුළුවන් ඒ වගේම සර්ව සුභවාදීව දේවල් දැඩිව ග්‍රහණය කරගෙන වැළඳ ගන්නා තැනට මනස පැමිණෙනකොට නෑ එතරම් සුභවාදීව ගත යුතු කිසිවක් ලෝකේ නෑ මේ හැම දෙයක්ම අනිත්‍ය බවින් යුක්තයි දුක් සහිතයි ඒ වගේම අනාත්ම ස්වરૂපයෙන් යුක්තයි එනිසා මේ කිසිවක් සදාකාලිකව සර්ව සුභවාදීව ගත යුතු නැහැ කියන බව දකිනකොට මනස සමවර කරගන්නට පුළුවන්. ඉතින් මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අසුභ සංඥාව මේ පංචස්කන්ධය ගත්තත් ඒ වගේම බාහිර ලෝකය ගත්තත් ඒ වගේම අපට හැඟෙන දැනෙන හැම දෙයක්ම ගත්තහම ඒ කිසිවක් සුභවාදීවම දකින්නට පුළුවන් කමක් නැහැ. ඒවාෙහි කෙලෙසෙම දුක් සහිත පීඩා සහිත පැත්තකුත් තියෙනවා ඒවා නුවණින් දකින්නට පුහුණු කරගත් තැනත්තාට කායිකවත් මානසිකවත් ආධ්‍යාත්මිකවත් සමාජ සම්බන්ධතා වශයෙන් සමබරව පවතින්නට මේ සියල්ල සුභවාදීව ගැනීම සුදුසු නැහැ ඒවාෙහි අසුභ පැත්තකුත් තියෙනවා කියන බව නුවණින් තේරුම් ගැනීම විශේෂයෙන් වැදගත් වෙනවා එය සංඥාවක් වශයෙන් සංකල්පනාවක් වශයෙන් දියුණු කරගත්තහම ඒ හැම පැත්තක්ම සමබර කරගන්නට ඒතනත්තාට ඒ උපකාර වෙනවා. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන මනස සමබර කරගන්නට මේ අසුභ සංඥාවේ තියෙන වැදගත්කම තේරුම් අරගෙන ජීවිතයේ හැකි පමණින් ඒ සංඥාව ප්‍රගුණ කරන හැටියට හැම දිනාටම මෙත් සිතින් සිහිපත් කරනෝ මේ ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් කුසල් ඔබ අප හැම දිනාටම යහපත් සමබර ජීවිතයක් ගත කරන්න හේතු වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි.